ව්‍යවස්ථාව පිළිපදින්න. ව්‍යවස්ථාව නායකයට උඩින් තියන්න. බයි ව්‍යවස්ථාව නායකයට උඩින් තිබ්බොත් රට ඉස්සරහට යනවා. නායකයා ගිහිල්ලා ව්‍යවස්ථාවට උඩින් තිබ්බොත් රට පල්ලෙහාට යනවා. දැන් මොකද අපේ රටේ වෙලා තියෙන්නේ? නායකයා ගිහිල්ලා තියෙනවා ව්‍යවස්ථාවට උඩින්. සියලු දේවල් කරන්නේ නායකයාට සුදුසු විදිහට. මිසක් රටට සුදුසු විදිහට නෙමෙයි. දැන් අපි ආයෙත් සැරසෙනවා නායකයෙක්ව ගෙනහිල්ලා ව්‍යවස්ථාව උඩින් තියන්න. හැබැයි ඒක නෙමෙයි කලේ. දැන් ඡන්දත් වෙනවා. කවුරුත් ඇවිල්ලා කියන්නේ නැහැ මම ජනාධිපතිවරයා වුණොත් මට වැඩිය හිලින් ව්‍යවස්ථාව තියෙනවායි කියලා කවුරුත් කියන්නේ නැහැ. හැමෝම ලෑස්ති වෙන්නේ ව්‍යවස්ථාවට වැඩිය හිලින් ඉඳ ගන්න. එතකොට මේ සැරේ මේක හරියන්නේ නැහැ. ඔය වචනේ කියවෙනකන්, ඔය ප්‍රතිපත්තිය ඉස්සරහට එනකන් මේ රට හරියන්නේ නැහැ. ඒ වගේම තමයි ආර්ථික දර්ශනයත් ගත්තාම අපි හොතටම තේරුම් ගන්න ඕනේ. ආර්ථික වශයෙන් ශක්ති සම්පන්න පුද්ගලයෙක් වෙන්න ඕනේ. රටේ දුප්පත්කම නැති කරන්න හදන්නේ සහනාධාර දීලා නම් ඒකෙන් වෙන්න රට බංකොලොත් වෙන එක කියලා. දැන් අද රට බංකොලොත්ද? දැන් අපේ බිලියන 70ක් ණය තියෙනකොට බංකොලොත් කිව්වා. දැන් 100ක් තියෙනකොට බංකොලොත් නැහැ කියලා. රට බංකොලොත් උනේ ඇයි? ජනතාවගේ ආදායම වැඩි කරන්න ක්‍රියාත්මක වෙන්නේ නැතුව සහනාධාර දීලා රට ගොඩනගන්න පුළුවන් කියලා විශ්වාස කරපිට. අද ලංකාවේ දුප්පත්කම පහුගිය අවුරුදු 3-4 ඇතුළතදී දෙගුණකින් වැඩි වෙලා තියෙනවා. ලංකාවේ ජනගහන පවුල් වලින් 40%ක් සහනාධාර වලින් ජීවත් වෙනවා. අපි ඉල්ලන්න ඕනේ සහනාධාර නෙමෙයි ආර්ථික අවස්ථා. ලංකාවේ ආර්ථික අවස්ථා සමාන වෙලා තියෙන්නේ සමාන විදියට බලය තියන අයට. සමාන බලයක් තියන අයට සමාන අවස්ථා තියෙනවා. හැබැයි සමස්ත ජනතාව ගත්තාම, සමාජය ගත්තාම ආර්ථික අවස්ථා සමාන වෙන්නේ නැහැ. එහෙම නැතුව රට කොට දාන්න හම්බෙන්නේ නැහැ.